ඔන්න දැන් මිලියන 330ක් දුන්නා. ඒකෙන් ණයක් ඉන්දියාවට ගෙව්වා. තව 250ක් කියන අතරේ දැන් IMF දෙයියෝ කියනවා හරි ඊළඟ වාරිකේ ගන්න නම් ටෙලිකොම් එක විකුණපන්. ඊළඟට ලංකා හොස්පිටල් එක විකුණපන්. සහනාධාර කපන්න ඕනේ. සමෘද්ධි ටිකක් අඩු කරන්න ඕනේ. වැඩි හිටි දීමන අඩු කරන්න ඕනේ. ඈ රාජ්‍ය සේවය අඩු කරන්න ඕනේ. රාජ්‍ය ආයතන සමහර ඒවා වහන්න ඕනේ. ආ ඒ ටික කරාම ඔන්න දෙවෙනි වාරිකේ දෙනවා. අන්තිමේට රටටම ෂොට් එක දෙන්න පාර හැදිලා තියෙනවා. රටටම කෙරවන්න. මම අහන්නේ ඔබ ගත්ත ණයයි මේකයි වෙනයිනේ. දැන් ඔබට බැංකුවෙන් ණයක් දෙනකොට මෙහෙම කියනවාද? පළවෙනි වාරිකේ දෙන්නම් ගෙදර කන ප්‍රමාණය අඩු කරලා ඉන්න. දෙවෙනි වාරිකේ දෙන්නම් ගෙදර කිරි හරක් දෙන්න විකුණන්න ඕන. ගෙදර තියෙන වඩු මැෂින් එක විකුණන්න ඕනේ කියලා එහෙම ණය දෙනවද බැංකුව? නැහැනේ. බැංකු කියන්නේ කිරි හරකෙක් තව ගනි. වඩු මැෂිමක් දාගනි. ආර්ථිකය හදාගනි කියලා අපේ බැංකු කියන්නේ. අරේ බැංකුව කියන්නේ මොකක්ද දන්නවද? ටෙලිකොම් එක විකුණපන්. ඈ ලංකා හොස්පිටල් විකුණපන්. පැල්වත්ත සමාගම විකුණපන්. කනිජ සස්ථා විකුණපන්. විදුලි බල මණ්ඩලය විකුණපන්. වික්කම මොකද වෙන්නේ? ගෙදර බඩු වික්කම පාරට වැටෙනවා. ලංකාවත් පාරට වැටෙනවා. මේක වැරදි. අනිත් පැත්තෙන් මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න. මේ අද මුහුණ දෙන මේ දැවැන්ත ප්‍රශ්නේ. මේ ආර්ථික ප්‍රශ්නේ, ගොවිතැනේ ප්‍රශ්නේ, බෙහෙත් නැති වෙච්ච ප්‍රශ්නේ, වෘත්තිකයන්ට දරා ගන්න බැරි වෙච්ච ප්‍රශ්නේ මේ රටේ ඇති වෙන්න බලපාපු හේතු මොනවද? මේ විදිහට මේ ප්‍රශ්නයක් ඇති වෙන්න බලපාපු හේතු මොනවද? එක හේතුවක් හොරකම. හරි. හොරකම ඉවර වෙලාද තියෙනවද? තාමත් වෙනවා. එහෙනම් හේතුව නැති කරලා නැහැ. එහෙනම් වැඩේ සුව වෙන්නේ නැහැ. ළදේ හොද වෙන්නේ නැහැ. මේ විදිහට රට වැටෙන තවත් හේතුවක් කියන්න. අධික ලෙස ණය ගැනීම. වැරදි කොන්දේසි වලට ණය ගැනීම. තාම වෙනවද නැද්ද? මෙන්න තාම වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? දැන් තියෙන අර්බුදය මාරාන්තික අර්බුදයක් බවට තව මාස 3 4 5 6 යනකොට රටට වෙනවා. දරුවන්ට සිද්ධ වෙනවා. ඔබට මූණ දෙන්න වෙනවා. අදට වැඩිය හෙට බරපතලයි කියලා දුර දකින්න ළඟ දකින්න එපා. මේ පෙන්වන්නේ මායාවක්. ඒක කල්පනා කරන්න. මේ රට මේ විදිහට වැටෙන තවත් බලපාපු හේතුවක් කියන්න. හොරකම ණයට අමතරව තවත් හේතුවක් කියන්න. රටේ භාණ්ඩාගාරට සල්ලි අද්දන්න පුළුවන් ආණ්ඩුවට තිබුණු රාජ්‍ය සම්පත් විකිණීම මේ රටට මේ විදිහට වැටෙන හේතුවක් වුණා. ඉතිහාසෙ මොනවද වික්කේ? තුල්හිරිය පූගොඩ පේකම්මල් වික්කා. මත්තේගොඩ වික්කා. ඔරුවල වානේ වික්කා. ගින්දොඩ තුනීලෑලි වික්කා. කන්දලේ සීනි සමාගම වික්කා. හිඟුරාණ සීනි සමාගම වික්කා. වාලච්චානි වාලච්චේනේ කඩදාසි වික්කා. ඇඹිලිපිටියේ කඩදාසි වික්කා. අපේ තේවතු ටික කොම්පැනි කාර්යයන්ට දුන්නා. ආදායම් මාර්ග අහිමි වුණා. ටිකෙන් ටික රට වැටුණා. හරි. ඒවා දැනුත් සිද්ධ වෙනවාද? ඕ දැනුත් විකුණනවා. එතකොට තේරෙනවද මාරාන්තික අනතුරක් වෙන්නේ කියලා? භයානක තැනකට මේ රට තල්ලු වෙන්නේ කියලා තේරෙන්නේ නැද්ද? මුන් මේ රටේ ජනතාවගෙන් පලි ගන්නවා. මේ රටේ ජනතාවගෙන් රාජපක්ෂලා රණිල්ලා එකතුල මේ පලි ගන්නවා. රටක් නැති කරනවා. දැන් බලන්නකෝ රටට වෙලා තියෙන දේ. උගත්තු බුද්ධිමත්තු රට අතෑරලා යනවා. වෛද්‍යවරු යනවා. ඉංජිනේරුවරු යනවා. මහාචාර්යවරු යනවා. ඒ කට්ටියට පද්ද දරා ගන්න බෑ කියලා යනවා. මේ රටේ ඉඳලා වැඩක් නැහැ කියලා යනවා. සල්ලි තියෙන මුදලාලිලා යනවා. දේශපාලඥයොත් බැරි වුණාම කාබාසිලා යන යකා කොරහත් විඳගෙන යනවා වගේ මේක සුන්නත් දූලි කරලා අන්තිමේට මාලිමාවේ අපේ කරේ තියලා උමුත්‍යයි. රාජපක්ෂලට යන්න රටවල් තියෙනවා. වික්‍රමසිංහලට යන්න රටවල් තියෙනවා. බැරි වුණොත් මේ ඉඩමේ ගම කට්ටේ කොහට යන්නේ හිතන් ඉන්නේ? නැමං අහන්නේ කොහට යන්නේ හිතන් ඉන්නේ? ලද්දුම කට්ටිය බැරි වුණොත් මේ රට අතහැරලා කොයි රටට යන්නේ හිතන් ඉන්නේ? යන්න රටක් නැහැ. තැනක් තියෙනවා. අගහුරේට කිව්වා කියන්නේ එපා. තනත්තක් හැම නැහැ. ආයෙව තමයි අපිට ඉතුරු වෙන්නේ. තනතු විතරයි. කනත්තක් බේරගන්න මුන් ඒකත් විකුණන්න ඉඩ තියෙනවා. එතකොට නිකන් කල්පනා කරලා බලන්න. සල්ලි දෙන කට්ටිය යනවා. රස්ස හොයාගන්න පුළුවන් උගත්තුත් යනවා. මේක කාබාසිනි කළ රණිලත් පණි රාජපක්ෂලත් පණි බුද්ධෙක් පණි සල්ලි තියෙන හින්දා ලද්දුම කට්ටේ කොහටද පණින්නේ? ඉඩම ගමේ කට්ටේ කොහටද පණින්නේ? අපේ දරුවන්ට මොකද ඉතුරු කරන්නේ? UMP ශ්‍රී ලංකා JVP පැත්තක දාන්න, නිල්කොළ රතු පැත්තක දාන්න, සිංහල දෙමළ මුස්ලිම් කතා පැත්තක දාන්න, සත්‍ය තේරුම් ගන්න. එක අවුරුදු පහකට මේක අපට දෙන්න.
මේ හොරුන්ට දඬුවම් දීලා මුන් ටික පන්නලා මරණාසන්න වෙච්ච මේ රට ප්‍රතිකාර අර දීලා ගොඩ ගන්න අපට පුළුවන්. දැන් මේ වටා මේ රටේ ඇත්ත උගත් බුද්ධිමත් ගොවියා කම්කරුවා ව්‍යාපාරිකයා කර්මාන්ත කරුවා ආරක්ෂකන් සොල් අය පවා ඔක්කොම එකතු වෙලා ඉවරයි. ඒ බය තමයි උන්ට තියෙන්නේ. එන්න මේ රට මේ විදිහට මරා දාන්න දෙන්න පුළුවන් කමක් නැහැ. මේ මරන්නේ මිනිහෙක් නෙවෙයි. මේ මරන්නේ රටක්. රටක් සුන්නත් දෝලි කරනවා. එන්න මේ රට වැටෙන්න බලපාපු ප්‍රධාන හේතු තුනම තාම සිදු වෙමින් තියෙනවා. හොරකම වෙනවා, විකිනීම වෙනවා, ණය ගන්නවා, විනාශයට යනවා. දැන් මේ ලෝකෙන් ගත්ත ණය කුචි කර්මාන්තේ නගා සිටවන්න වැවක් කමුණක් හදන කතාවක් ඇහෙනවද? නැහැ. මේ රටේ අලුත් කර්මාන්තශාලාවක් දාලා ව්‍යාපාරිකන්ට කර්මාන්ත කරුවට දෙන උදව්වක් ඇහෙනවද? නැහැ. මොකක්වත් ඇහෙන්නේ නැහැ. දැන් මුන් නිකන් කියනවා රණිල්ලාවට පස්සේ රට ගොඩ කියලා. මොන ගොඩක්ද? ලෝක වෙළඳ පොලේ තෙල් මිල, බොර තෙල් මිල බහැලා, ගල් ලඟුරු මිල බහැලා. ඒකට අනුව තව පෙට්‍රල් මිල බහින් බස්වන්න පුළුවන්. ඩීසල් මිල බස්සන්න පුළුවන්. අනිවාර්යයෙන්ම විදුලිය දෙන්න වැඩි හරියක් ගල් ලඟුරු වලින්, තෙල් වලින් විදුලි මිලක් බස්සන්න පුළුවන්. මුන් මේවා බස්සන්නේ නැහැ. උන් හොඳට උඩට නැග්ගනවා. අපිට හොඳට මොස්තේ කියන එක බස්තනවා. රැවටීම සිද්ධ කරමින් ඉන්නවා. දැන් මේ රාජපක්ෂල බලයට එනකොට මේ රටේ 69 ලක්ෂයක් කතිරේ ගහනකොට ඩීසල් ලීටරේ ගත්තේ රුපියල් 95ට. රුපියල් 95ට. දැන් ඩීසල් ලීටරේ කීයද? ඡන්දේ දෙනකොට 95යි, අද 325යි. ඡන්දේ දෙනකොට පෙට්‍රල් ලීටර 117යි. අද කීයද? අද 340යි. මොකද්ද වෙලා තියෙන්නේ? රටක් ගොඩ ගිහිල්ලා නැහැ. ඡන්දේ දෙනකොට හාල් කිලෝ එක රුපියල් 70යි 75යි. ඡන්දේ දීලා සෞභාග්‍ය එනවා කියලා හන්දි ගානේ කිරිමත් උයනකොට කිරිමත් උයන්න හාල් කිලෝ එක ගත්තේ රුපියල් 70යි 75ට. පොල් ගෙඩිය ගත්තේ රුපියල් 40ට 45ට. කිරිමත් කාලා ආණ්ඩුවක් ගෙනල්ලා දැන් රණිල් ජනාධිපතිකම කරනකොට දැන් හාල් කීයටද කන්නේ? කතිරේ ගහනකොට කරකට මතුවේ ඡාතෙන් හාල් කිලෝ එක 70යි 75යි දැන් 200 පැනලා. කතිරේ ගහනකොට පොල් ගෙඩිය 40යි 45යි දැන් 80යි 100යි. කතිරේ ගහනකොට සීනි කිලෝ එක 85යි. අල්ලට සීනි ටිකක් දාලා හරි කාට් එකක් බොන්න දැන් සීනි කිලෝ එක කීයට ගේන්නේ? දැන් 330යි 340යි. අර කොරෝනා කාලේ රාජපක්ෂලා පරිප්පු දුන්නා රුපියල් 65ට. දැන් පරිප්පු ගන්න කීයට අම්මලා? කාපු කාලයක් මතක නෑ වාගේ. ගත්ත කාලයක් මතක නෑ. එක දරුවෙක් මං අහනකොට hina වෙලා කියනවා අම්මා පරිප්පු වද්දක් හදනවා මාමා පරිප්පු යට තමයි ඒකේ නැත්තේ කියලා. ප්‍රෝටීන් ටිකක් එන්න කාපු ආහාර. ඈ බින්තරේ තිබුණේ කතිරේ ගහනකොට රුපියල් 14යි. දැන් බින්තරේ කීයයි? බින්තර හොයාගන්න නෑ. 50යි 60යි 65යි. කිකිලි ගණන් උස්සලා බින්තර. ඉන්දියාවෙන් ගේනවලු බින්තර. කට්ට පිටින් ගේන්න බැරි හින්දා ඉස්සරහට ගේන්නේ ජූස් එකළු බෝතලේ දාලා. ජූස් දාලා බොන්න. කල්පනා කරලා බලන්න. ලංකාවේ බින්තර කර්මාන්තේ ඉවරයි. ගෙදරක කුකුලියක් කිකිලියක් හදන් හිටියනම් ඒකත් ඉවරයි. දැන් අර ඉන්දියාවෙන් ගේන බින්තර පාවිච්චි කරන්න නම් අත්මේස් දාන්නලු. අත්මේස් දාලානු කරන්න ඕනේ. එහෙනම් බේකරි වලට විතරයිලු ඒවා දෙන්නේ. මල විකාරයක්. එහෙ දින ලෙඩ මෙහෙනවලු. තොර ඔවා අත්මේස් දැම්මට ඉතින් කටට බැහැලා බඩට බහිනකොට නිකම්මනේ බයින්නේ. මං අහන්නේ මොකද්ද මුන් මේ රටට කරලා තියෙන්නේ? ණයක් ආවට රටක් ගොඩ ගින්නේ නැහැ. රුපියල් 100ට තිබුණු සැමෙන් එක 700යි. 450ට තිබුණු හාල් මැස්සො කිලෝ එක රුපියල් 1700යි 2000යි. තුන් වේල කන්න පුළුවන් මන්ද පෝෂණය වැඩි වෙලා. දරුවන්ට ගත්ත මකන කෑල්ල රුපියල් 3ට ගත්ත එක 10යි. එක්සයිස් පොතක් දැන් ඒවා එක එක ගණන්. 150ට තිබුණු කවකටු පෙට්ටිය 750යි. දරුවෙක් කොහමද ඉස්කෝලේට යවන්නේ? ඉස්පිරිතාලෙට ගියාම බෙහෙත් පෙත්ත නැහැ. බෙහෙත් ගන්න කියනවා ෆාමසියෙන්. ෆාමසියෙන් ගියාම ඒවා ගන්න අතේ සල්ලි නැහැ. ඈ දැන් ඊයේ වාර්තා වෙනවා අනුරාධපුර මහරෝහල, පළාත් මහරෝහල, උතුරුමැද මහා පළාත් රෝහල, අපේ මදු බදුල්ල මහරෝහල වගේ. උතුරුමැද තියෙන මහා පළාත් රෝහල, අනුරාධපුරේ මහරෝහල. ළමා වාට්ටුව වැහුවා. විශේෂඥ වෛද්‍යරු ළමා විශේෂඥ වෛද්‍යරු හතර දෙනෙක් හිටියා. හතර දෙනාම රට අතහැරලා ගිහිල්ලා. ඇයි? මේ වගේ රටක ඉඳලා වැඩක් නැහැ. බදු පිට බදු ගහනවා. අපිට ජීවත් වෙන්න බෑ කියලා යාළට ඕන තරම් රස්සා තියෙනවා. එතුමලා ගියා.
දැන් අනුරාධපුරේ පොළොන්නරුවේ අයින්සක දරුවා කාටද පෙන්වන්නේ? ඕක බදුල්ල මහ රෝහලකට වෙනකන්ද අපි බලන් ඉන්නේ. ඕක කොළඹ ජාතික රෝහලට වෙනකන්ද බලන් ඉන්නේ. මේ රණිලා රටටම රාජපක්ෂලත් එක්ක එක හොර මිනිවලක් කපනවා පෙන්නේ නැද්ද? මූ මිනිවල කපනවා. ඉංජිනේරුවෝ යනවා. මහාචාර්යවරු යනවා. දොස්තර මහත්තුරු යනවා. ඈ ඔක්කොම යනවා. අපි ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඔහේ ඉන්නවා. මොකා එහෙම හිටියත් මේ රටේ ජනතාවට ආදරය කරන ජාතික ජන බලවේගය අපි හැම ඉන්න සූදානම් නැහැ. ආදරණීය මිතාත්තේ සහෝදරයා සහෝදරී ඒකට අපි සූදානම් නැහැ. ඉතින් ගමක් ගමක් පාසල් හිල මේ ඇත්ත සත්‍ය තේරනවා. ඔබට අපි ආරාධනා කරනවා මේක කරන්න නම් අපි පෙරමුණෙන් යන්නම් ඉදිරියෙන් යන්නම් ඔබත් අපිට ශක්තියක් වෙන්න එන්න. මේ වෙනුවෙන් යමක් මහන්සි වෙන්න ඕනේ. මේ කොඩි විනේ කපන්න මේ හෙන උරා පන්නන්න නිකම්ම මේකයි හවන්න බෑ. මේකට දොළ පිදේනි දීලා පන්නලා දාන්න ඕනේ. ඉත ඡන්දයක් ඉක්මනට ගන්න ඕනේ. දෙන්න නැත්තම් ගන්න ඕනේ. අරගෙන තියව ගන්න ඕනේ. මුන් පරාජයට පත් කරන්න ඕනේ. පරාජයට පත් කළා අර ඉස්සලා කියපු ක්‍රියාමාර්ග ටික ගන්න ඕනේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි මෙහෙම යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ණයක් නාමයෙන් රටක් වලපල්ලට අගාදෙට මහා අඳුරු පැත්තකට අරන් යනවත් අරන් යමින් තියනවා කියන එක තේරුම් ගන්න කියලා බොහොම ගෞරවයෙන් කරුණාවෙන් ආදරෙන් දරුවන්ගේ නාමයෙන් මේ මහපොළෝ නාමයෙන් ඉල්ලා සිටින මේක දකින්න සරල කාර්යයක් නෙවෙයි. පොඩි පොඩි කොන්තර අපිත් එක්ක හිතේ තියෙනවා නම් ඒව පැත්තක දාන්න රට ගැන හිතලා දරුවෝ ගැන හිතලා තාත්තේ බරපතලයි ඒ සත්‍ය දකින්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් මේ වෙනකොට ඕන් ඔහම තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. එතකොට කෙනෙක් මෙහෙමමයි ප්‍රශ්න අහන්න පුළුවන් අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් කොහෙන්ද මේ රට ගොඩ ගන්න ණය ගන්න? ඩොලර් ගන්න එපැයි, තැනකුත් තියෙන්න එපැයි, ඔබතුමාලා ආවම කොහෙන්ද ගන්න කියලා. ඔන්න අහන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එපාම කියනව නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන තව වචනයක් දෙකක් කීවෝ ඔය ග්‍රීසිය කියන රට. අපි වගේම දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්නා ඔය 2008 10 15 කාලේ. දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්නා. ග්‍රීසියෙන් කිව්වා මෙන්න අපේ වැඩලැයිස්තුවක් තියෙනවා මේ ටික කරනවා නම් ඔයාලට ණය වාරික දෙන්නම් කියලා ලංකාවට වගේ එයාලට කොන්දේසි පැනෙව්වා. ග්‍රීසිය ණය ගත්තා. මොකද වුනේ? ලෙඩේ හොඳ වුනේ නෑ. ග්‍රීසිය අන්තිම අමාරු වැටුණා. මහ විපතකට පැමිණලා මහා අර්බුදයකට ගියා. අන්තිමේට ග්‍රීසියේ මුදල් ඇමති යානිස් කියන මුදල් ඇමතිතුමා මහාචාර්යවරයෙක් එතුමා ජාතියෙන් සමාව අරගෙන මුදල් ඇමතිකමෙන් ඉල්ලාස්සුණා. මුදල් ඇමතිකමෙන් ඉල්ලාස්සුණා. මට වැරදුනා. මං රටට හානි කළා. වැරදි කොන්දේසි වලට එකඟ වුණා. ණයක් ගත්ත කියලා එයා ඉල්ලාස්සුණා. ඔය වගේම වුණා ආජන්ටිනාවට. ඔය වගේම වුණා දකුණු කොරියාවට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සේ ගිහිල්ලා. දැන් මේ ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ කීවෙනි වතාවටද? මේ යන්නේ 17 වෙනි වතාවට. මේ පළවෙනි කතාව නෙවෙයි. මේ රටේ මේ වගේ අර්බුදයක් එන්න පුළුවන්ද මං අහන්නේ. 16 වතාවක් ගිහිල්ලා හරි ගියා නම් උන්ගේ බෙහෙත් වලට හොඳ වෙන්නේ බෑ. 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදිහට කළා. ප්‍රතිඵලය මොකක්ද? පෝර නැති වුණා, ආර්ථිකය වැටුණා, ඈ කර්මාන්ත වැටුණා, ව්‍යාපාර වැටුණා, ණය ගෙවා ගන්න බැරි වුණා, බංගලොත් වුණා. ඉතින් 16 වතාවක් බීපු බෙහෙත් හරි ගියා නම් එහෙම වෙන්න බෑ. දැන් මේ යන්නේ 17 වෙනි වතාව. ඔය 17 වතාවෙන් වැඩිම වාරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බෙහෙත් බොන්න ගිය කවුද දන්නවද? එක්සත් ජාතික පක්ෂය. කී පාරක් ගිහින් තියෙනවද දන්නවද? 14 පාරක් ගියේ එක්සත් ජාතික පක්ෂය. නායකයෙක් කැටිට වැඩිම වාර ගානක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බෙහෙත් ගන්න ගිය කවුද දන්නවද? රනිල් වික්‍රමසිංහ. කී පාරක් ගියාද දන්නවද? 5 පාරක්. මේ යන්නේ 5 වෙනි පාර. ඔබ හිතනවද? එකම දොස්තරගෙන් 17 වෙනි වතාවට බෙහෙත් ගන්න යන එක මුලේ තියෙන එකෙක් කියලා මං අහන්නේ. දැන් සාමාන්‍ය ගමේ මිනිස්සු හැටියට ඔබ ඔන්න බෙහෙත් ගන්න යනවා දොස්තර මහත්තයෙක් ගාවේ. ගෙනල්ලා දරුවට බෙහෙත් දෙනවා. හොඳ වුණේ නැහැ. දෙවෙනි වටේටත් යනවා. හොඳ වුණේ නැහැ ටිකක් වැඩි. තුන්වෙනි වටේට ඒ දොස්තර ගාවට යනවාද දොස්තර මාරු කරනවා? දොස්තර මාරු කරනවා. අනේ අපේ රටේ තියෙන ස්වභාවය. මාරු කිරේ නැහැ. අතනට යනවා. එයා බෙහෙත් නියම කරනවා. මේ බෙහෙත බොණ්ඩ ටෙලිකොම් එක විකුණන්න, ලංකා හොස්පිටල් විකුණන්න, කනිද සස්තා විකුණන්න, නිට්ටාවට සුව වෙනවා. අන්තිමට තව ණය ගන්න. අරගෙන වතුර ටිකක් විකුණන්න. අන්තිමට වලලලා ඔයත් අපේ ගෙදරට එන්න.
අපි ඉතින් ඉදුම් මේවා දැනගෙන මේවා ඔක්කොම ඇස්වලට පෙනිච්චේවා තියෙන ඉතිහාසයේ දැන් වෙන දේවලුත් පේනවා පේන්නේ නැත්තේ ඉස්සරහට කරන ටික විතරයි අපි දේශපාලනේ දන්න මිනිස්සු හැටියට ඒවා පෙන්නනවා මේවා රනිල්ගේ පොතේ දිනිච්චේවා අපේ ජිනදාස මන්ත්‍රීතුමා කිව්වා ඔය රනිල් 2001 බලයට ඇවිල්ලා යලි පුබුදු ශ්‍රී ලංකා කියලා ඒත් මේ ණයක් ගන්න ලෝකෙත් එක්ක ලියවිල්ලකට අස්සන් කරා අන්නේ ලියවිල්ල ලස්සනට තියෙනවා වතුර විකිණීමේ පන අධ්‍යාපනයේ විකිණීමේ පනත ගේන හැටි තියෙනවා පෙරහැර එනවා කොටසයි පේන්නේ අග කොටස පේන්නේ නැහැ දැන් මං අහන්නේ සාමාන්‍යයෙන් අපි ඔය සමහර දේවාල වලට යනවා ලෙඩ උත්සව කරගන්න සමහරු යනවා විවාහයක් වුණ නැතුනොත් දෙයියන්ට හරි කියලා භාර්යාවක් හොයාගන්න ස්වාමි පුරුෂයෙක් හොයාගන්න යන කස්සාවක් හොයන්න දෙයියන්ට ගිහින් කියනවා ගොවිතැන සරු වෙන්න කියලා දෙයියන්ට කියනවා ව්‍යාපාරයක් කර්මාන්තයක් හරියන්න කියලා දෙයියන්ට කියනවා හැබැයි ওই දේවාලයකට ගිහිල්ලා තුන් හතර පාර හරියන්නේ නැති වෙනකොට ආයෙ යන්නේ නැහනේ දේවාල මාරු කරනවා දැන් ওই වගේ මිනිසු ගියතන් ටිකක් මං කියන්න මෙතන වැඩි හිටියන්ට නම් මතක ඇති තරුණයන්ට කෙසේ වෙත මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගියේ නැද්ද මීයල්ලාව කියලා බෝධියක් වඳින්න බස් එම හයර් කරලා ගිය කාර්යයක් මතක නැහැ ගියා ඇයි මීයල්ලාවේ අනුහස් බෝධියක් තියෙනවා හරියන්නේ නැති විවාහ හරියනවා ව්‍යාපාර හරියනවා විභාග පාස් වෙනවා ව්‍යාපාර කර්මාන්ත දිනු වෙනවා යන් කිව්වම බොන්ති කැරට් එහෙම විකුණලා යනවා මීයල්ලාවේ වැන්දා පොල් දෙන් පහල් පන්තු කරා කණේ කරේ ආවරණත් එතෙන්ද පූජා කරා අනේ දැන් මීයල්ලාවේ යන්නේ නැහනේ ඇයි යන්නේ නැත්තේ පස්සේ යනකොට තේරුණා මේක බොරුවක් කියලා කතරම් බඩු ඉවරුණා සල්ලි ඉවරුණා මියල්ලේ බෝධිගාම පහන් පත්තු කරලා පොල්ට සෑහෙන වැටුණා මුණුත් එක්ක ගුණුණා හාමුදුරන්ට නඩු පැටවුණා හාමුදුරන්ට කරදර සිද්ධ වුණා දොළු කන්ද එහෙම ගිය කට්ටිය නෑ මේ hina වෙන්න බෑනේ ඉන්නවා වාගේ දොළු කන්ද යන්න කීවා එතන පිරිත් පැන් හරි ගුණයි කිව්වා ඈ ඒ පිරිත් පැන් බිනුවා බිව්වම සකල රෝග සුව වෙනවා කිව්වා දියුණු තත්ත්වයකට පත් වෙනවා කිව්වා ටික ටික යන ප්‍රමාණය වැඩි වුණා බස් ගම් වලින් හැර වුණා හාමුදුරන්ට වතුර කල මදි වුණා බෞද්ධ වලට පිරිත් නුල් දැම්මා බෞද්ධරුත් මදි වෙලා වැව් වලට නුල් දාලා පිරිත් කිව්වා උදේ බලනකොට වැව් වල වතුරත් හිඳුණා එමුනේ දැන් දොළු කන්ද යන්නේ නැහැ නේ දැන් යන්නේ නැහැ ආගමේ දෝෂයක් නෙමෙයි ආගමේ වැරද්දක් නෙමෙයි ඔය වගේ ඉතින් ව්‍යාපාර වැඩ කරන කට්ටිය ඉන්නවා දැන් යන්නේ නැහැ අනේ මේ රණිලා තාම යනවනේ 17 වෙනි වතාවටත් IMF දෙයියෝ වදින්න 17 වෙනි වතාවටත් යනවා මිනිහා වදින්න දැන් මිනිස්සු සාමාන්‍ය විසුණ වට දෙකෙන් තුනෙන් අතාරිනවා ඇයි මේක මේකට යන්නේ මොකක් හරි රහක් ඇති මොකක් හරි රහසක් ඇති මහ බැල කොට ෂොට් එක දීපේක ෂුවර් කරන්න පුළුවන්ද වැඩේ සිද්ධ වෙන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න කියලා මම මේ කියන්නේ ගොනා පොල් පැලේට හැරෙනකොටම පොල්බලේ බේර ගන්න ඕන නම් ගුණාට නාස්පුඩු දාලා හොඳට දහට කරලා ගැට ගහන්න ඕනේ අන්න ඒ වගේ රණිලට එච්චර දුර යන්න ජාතික ජන බලවේගය හැටියට අපි ඉඳ තියන්නේ නැහැ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපිට මේ අනතුරු තේරෙනවා වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය